අරපුතේ අහගන්න මේ සෙෂන් එකේදී අපි කතා කරන්න යන්නේ ටිකක් දිගයි කෝෂ හා බැටරි බැටරි ගැනයි කෝෂ ගැනයි ඒ ඔක්කොම ගැන තමයි කතා කරන්න යන්නේ කට්ටිය හිතන්න පුළුවන් කෝෂ බැටරි කියන්නේ දෙකක්ද කියලා ඔව් දෙකක් තේරුණාද දැන් මේ තියෙන්නේ මොකද්ද මේකට බැටරි කියලානේ අපි සාමාන්‍ය වෙලාවදී කියන්නේ මේක ඇත්තටම බැටරියක් නෙමෙයි. මේක කෝෂයක්, සෙල් එකක්. තේරුණා? මේව ගොඩාක් එකතුල හැදෙන එකට තමයි පුතේ කියන්නේ මොකද්ද? බැටරියක් කියලා. තේරුණාද? බැටරියක් කියලා කියන්නේ ඒ වගේ. එතකොට ලෝකේ මුල්ම කෝෂය තියෙනවා. මිසරේ ඊජිප්තුවේ කට්ටිය හොයාගත්තා. එක එක කතා තියෙනවා. අපි ඒවා පැත්තක දාලා විද්‍යාත්මක පැත්තට යමුකෝ. මිත්‍යාවනේ වැඩිපුර තියෙන්නේ. එතකොට මුල්ම වියලි කෝෂය හොයාගත්තේ ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා. සරල වෝල්ටිය කෝෂය කියලා කියන්නේ ඒක. සිම්පල් වෝල්ටියම් සෙල් එක. තනතු සල්ෆියුරික් අම්ලය සහිත බීකරයකට සින්ක් තහඩුවක් සහ කොපර් තහඩුවක් යෙදීමෙන් ඒක නිර්මාණය කරන්න පුළුවන්. වෝල්ටා පුංජය කියලා කිව්වා ඒකට. අපි බලමු කොහොමද ක්‍රියාත්මක වෙන කතාව. උතන තියෙනවා සරල ක්‍රියාවලියක් ඒක වගේම දෙයක් ඕගොල්ලොන්ට ඒ කියන්නේ ඔබ බලන්න පුළුවන් ලෙමන් ගෙඩියක් අරන් අපිට මන්නේ නැද්ද දෙයි දෙයි වුණත් කමන්නේ දෙහි කනන්ද වන්ද මේ දවස්වල නේද පුතේ හරි හරි මේ ආගන්න මේකට සිංක් තහඩුවකුයි සිංක් තහඩුවකුයි සිංක් ඇණයක් කියලා දුමුකෝ සිංක් ඇණයයි මේක සිංක් ඉසෙන්නේ මේකටම කොපර් ඇණේකුයි සම්බන්ධ කරලා මේ දෙක සම්බන්ධ කරනවා පුතේ මැද බිංදු ගැල්වනෝමීටරයකට හරි G කියලා දාන්නේ මොකක්ද එකෙන් අදහස් කරන්නේ ගැල්වනෝමීටර එතකොට මේකේ දර්ශකයේ කටුව මෙහෙම චලනය වෙනවා. ගොඩක් නෙමෙයි චුට්ටයි. එහෙම චලනය වෙනවා කියන්නේ මේ කාරා ගමන් කරනවා මොකද්ද පුතේ? කරන්ට් එකක්. කරන්ට් එකක් ධාරාව. මේ දෙහි වලින් කරන්ට් ඉපදවන්න සම්බෝල්ට දාන්න තු. තේරුණාද? එහෙනම් පුළුවන් කරන්ට් එක ඉපදවන්න නේ? එහෙනම් විද්‍යුත් ජනනයනේ අපේ පාඩමේ මාතෘකාව එකනේ විදුලි ජනනය නේද මාතෘකාව? එහෙනම් මේ විදියට තමයි සරලව නිෂ්පාදන ක්‍රියාවලිය කලේ ගත්ත බීකරයක් සිංක් තහඩුව කොපර් තහඩුව මේක සම්බන්ධ කරනවා මේ සංකේතය මොකද්ද මතකද හොඳයි ඈ මේ බල්බේ මොකද වෙන්නේ පත්තු වෙන ලාවට ලොකුවටපත් වෙන්නේ නැහැ ඉතින් කියලාගෙන එළිය මොකද වේගන යන්නේ අඩු වේගන යන මේ ඇවිල්ලා තනුක H2SO4 සල්ෆියුරික් අම්ලය තේරුණාද තනුක සල්ෆියුරික් අම්ලය පිටින් යන කරන්ට් එක නිපදවන මේව නම් දැක්කම නික රසායන ද්‍රව්‍ය කියලා නේද එන්නේ මේකත් රසායන ද්‍රව්‍ය තමයි ඇතුලේ තියෙන්නේ තේරුණාද එහෙනම් විද්‍යුතේ නිපදවීමක් තමයි සිද්ධ වෙන්නේ මේකට කියනවා සරල වෝල්ටීය කෝෂය කියලා. ඒකට සරල කෝෂය කියලා කියනවා. කවුද පුතේ මේක හොයාගත්තේ මේ අන්නහරි. ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා. මෙයාට කරු කිරීමක් විදියට විභවාන්තරයමයි ඉන්න. මොකක්ද පාවිච්චි කරන එකකේ V volt කියන එකකේ පාවිච්චි විද්‍යාඥයෙක් නමක් තියෙනවා නම් පුතේ ඒක අනිවාර්යෙන් මොනටල් වෙන්න ඕනද කැපිටල් වෙන්න නිව්ටන් සයිසක් නිව්ටන් හම්ප්‍රි ඇම්පියර් ඇම්පියර් ජේම්ස් ජූල්ස් ජූල් වොට් ජේම්ස් වොට් ජෝර්ජ් සයිමන් ඕම් ඕම් ඔමේගා ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා වෝල්ට් තේරුණා විද්‍යාඥ නම මීටර් සිම්පල් එකෙන් දාන්න මීටර් කියලා විද්‍යාඥයෙක් හිටියේ නෑ කිලෝග්‍රෑම් සිම්පල් කේජී කිලෝග්‍රෑම් කියලා විද්‍යාඥයෙක් හිටියේ නෑ ලීටර් සිම්පල් එල්ලපුර දාන්න ලීටර් කියලා විද්‍යාඥයෙක් හිටියේ තේරුණා නේද
හරි විද්‍යාඥයෙක් නමක් තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් දාන්න ඕනේ මොකද්ද කැපිටල් ලකුණක් දාන්න හරි අපි මෝටරකාව ලියුවද පුතේ කෝෂ සහ බැටරි කියලා නැද්ද ලස්සනට ලියන කෝෂ සහ බැටරි කියලා ලියපු නැති අය හරි අපි ලෑස්තියන ලියමු අලියන්න කලින් අඳින්න ඉඩ තියනවා ඒක ඇඳලා ලස්සන පාට කරන්න ඕනේ බලන්න 3.3 රූපේ ඇඳලා පාට කරන්න ඕන ලස්සන්ට ඒකන දැන් චක්‍ර ලේඛනයක් කියලා තියෙනවා රට තුල පවතින ඉන්ධනීයගේ සඳහා සහ ප්‍රවාහන අපස්පස් සැලකගෙන රජය හා රජය අනුමත පෞද්ගලික පාසල් සඳහා 22/5/20 වන දින නිමාඩු දිනය ලෙස ප්‍රකාශ කර සිටින අතර අපොස සාමාන්‍ය විභාගයෙන් පසු පළමුවස පිස්සු හොයදනේ පිස්සු නේ මුණ්ඩ නෑ මම කියන්නේ මේ පාලකයෝ ඇවිල්ලා අමු ගොබ්බ ගොන් ආරක් නේ ඔව් ඇයිදැන් ටීකර කලින් මම නිවේදනය කිව්වනේ තියනවා කියලා නේද දැන් තිය අපි දැන් මං කියුවේ 25/21 දින නිවාඩු දින ලෙස ප්‍රකාශ කළ යුතුය ගාන්න ඕනේ අප්ප මුන්ට එළෝ එළෝ චන්දිල්ලන් ආව මේ මන්ද බුද්ධිකෝ ඔය වගේ උන්ට තමයි ඔයගොල්ලෝ අමල තාත්තට දූගෙන කියලා ඡන්ද දෙන්නේ පුතේ ඈ මම ඡන්ද දුන්නේ පුතේ ඔය දැන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ඒගොල්ලොන්ට නේද හරි මම මේ මේ කියන්න මේක රෙකෝඩින් එකේ යොන්නම් කියන්න වෙන මේක හරි අපි ඕක ලස්සනට ඇඳලා පාට කරන්න ඕනේ ලෙමන් ගෙඩියක් වෙන කොළ පාට ගාලා දාන්න හරිද ඒක තමයි ප්‍රශ්නේ ඒකද දෙහි පරිස්සමෙන් සම්බෝලට දාන්න ගන්න ලියුම් මෙහෙම රූප සටහනේ ආකාරයට අපිට සුලභ දේ දාමු දෙහි ගෙඩිය අපේ හොඳින් තලාගත් තලාගත් කියන්නේ මිටියකින් එහෙම තලන්න එපා ඈ දෙහි දන්නවනේ අපේ මෙහෙම තලන්න පුළුවන් කියලා දන්නව නේද නැත්තම් මිටියකින් තලයි හොඳින් තලාගත් දෙහි ගෙඩියකට සිංක් තහඩුවක් හා කමන්නේ සිංක් තහඩුවක් මේක තියෙන තහඩුව ගෑනලා සිංක් තහඩුවක් හා කොපර් තහඩුවක් සිංක් තහඩුවක් හා කොපර් තහඩුවක් සම්බන්ධ කොට එම එම තහඩු දෙක බාහිර පරිපථයක් ඔස්සේ මිලි ඇමීටරයකට වෙනසක් නෑ මේක ධාරාවමයි ඉන්න තියෙන්නේ මිලි ඇමීටරයකට සම්බන්ධ කරන්න
මිලිමීටර එකට සම්බන්ධ කරන්න. අලුචේදකට යන්න. එවිට එවිට මිලිමීටරයේ දර්ශකය දර්ශකය මොකද වෙන්නේ පුතේ? චලනය වෙයි කියලා දාමු නේද? මිලිමීටරයේ දර්ශකය වැඩ කරන්නේ නැහැ, කරන්ට් එක මදි. මිලිමීටර දර්ශකය චලනය වෙයි. කමන්නේ එකත් හොඳ. අපි සරලව ලියමු තම් පොඩි අය නේද? චලනය වෙයි. එනම් මෙහිදී විද්‍යුත් ශක්තිය හටගන්නා බව අපට නිගමනය කළ හැක. විද්‍යුත් ශක්තිය හටගන්නා බව අපට නිගමනය කළ හැක. අද පුතේ පිටුව ගොඩක් ඈතට යනවා, අතරමැද ටික කරනවා, බය වෙන්න එපා. පිටුව 42 යටම තියෙනවා දැක්කද? අමතර දැනුමක් මොකක්ද ඒකේ තියෙන්නේ පොඩ්ඩක් කියමු බලන්න කට්ටිය. සරල කෝෂයේ ධනාග්‍රයේ සලකුණුවේ තඹ තහඩුවා සම්බන්ධ අග්‍රය වන අතර සීතාඩුවා සම්බන්ධ ඍණාග්‍රය වේ. ඔතන ඇඳලා තියෙනවා නේද? මම මේ බෝඩ් එකේ ඇඳපු එක බලන්න. බල්බයක් දාලා කොපර් තහඩුවයි සීතාඩුවයි දාලා තනක සල්ෆියුරික් අම්ලය දාලා තියෙනවා නේද? ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් ලියලිමු. ඊළඟට ඒක ලියන්න තියෙන්නේ. අපි තරුවක් දාලා ලියමු. තරුව පාට පෑනකින් ලියන්නේ සාමාන්‍ය පාට. තරුව කමන්නේ රස්ප. ලෑස්ති. මෙලෙසට විද්‍යාත්මක සාක්ෂි අනුව අනුව මුල් වරට විද්‍යුත් කෝෂයක් නිපදවන ලද්දේ වෙන පාටකට යන්න. අමලියම වෙන පාටකින් ඈ. ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා නම් විද්‍යාඥයා
Vicini. Ea. Ea. Vena paatakata yanna. Sarala voltiya koshaya. Sarala voltiya koshaya. Sarala voltiya koshaya. Parna paatana yanna. Lesser hand in me. Sarla voltiya koshaya. Lesser hand in me. Hari puthe. Oya ottana. Tiyena amathara danuma liyala. E roope. Lassanta andinida tiyanne. Amathara danuma liyala. Roope lassanta andinida tiyanne. Huh? Oh, ega homework. La liela la center andinida diyan. Harida? Harida? Ida dibbane? Dan puthe onna podi wedak thiyen. This atata enawa onna api this atata enawa balanna. This atata balanna. This at a Diana Sarla Voltia Gosha Kadala, Ega millimeter Sambandagar, Mulimo Balbella Sambandagram of the Vendi, Motrak Sambandagram of the Vendi, Kambidangra Sambandagram of the Vendi, Ametrak Sambandagram of the Vendi, Venat Nidiction of one of the Vindiki. Hari Balana Tunai the Shamatra, Tunai the Shampaik, Rupa the Nane Rupa the Kandi needed the Anomba. Balan to Nashima to Nashima Rupa the Kadina. And the need of the end. Yeah, mother. Rupa Satane Akarator, Samani Party. Rupa Satane Akarator. Atom Sambanda Kota Atom Sambanda Kota Eata Vivida Upanga Eata Vivida Upanga Sambanda Kalavita Sambanda Kalavita Labena Nirikshana Meseya Ekena Puthe Bulb එක මුලින්ම බල්බ් එකක් අයි කරලා දිනා ඊළඟට බල්බ් එක අයින් කරලා එතන මෝටරයක් සම්බන්ධ කරනවා ඊළඟට බල්බ් එක මෝටරය අයින් කරලා එතන කම්බි දඟරයක් සම්බන්ධ කරනවා ලැබෙන නිරීක්ෂණ මෙසේ කම්බි දඟරයක් සම්බන්ධ කරනවා ඊළඟට ඇමීටරයක් අයින් කරලා නැහැ මිලිමීටරයක් සම්බන්ධ කරනවා තමයි හොඳ ඊළඟට සම්බන්ධ කරලා වෙන වෙන නිරීක්ෂණ වගුව තියනවා නේද යට වගුව ඔය පැත්තට ගහලා හරියන්නේ නැහැ පුතේ එතන ලියන්න බෑ නේ අපිට වගුව මේ පැත්තට ගහමුනේ මේ මේ මොන දැද්ද මේ Apetta. A good rule here and the Mutunan? Mogodi then. Maybe the children would agree and no name. Apetta Gamu. Ether Mithra and Mother no
pencil එක ගන්න කළු හෝ නිල් විතරයි ලියන්න පුළුවන් ඈ කළු හෝ නිල් විතරයි ලියන්න පළවෙනි කොටුව ලියමු බල්බය සම්බන්ධ කරගෙන නිරීක්ෂණයනේ බල්බය සුළු වශයෙන් දැල්වේ බල්බය සුළු වශයෙන් දැල්වේ බල්බය සුළු වශයෙන් දැල් එතකොට පුතේ දෙවෙනි එක තියෙන මෝටරයක් සම්බන්ධ කළාමනේ මේක නම් ලොකුවට මෝටරේ කරකැවෙන ගානේ හැබැයි මෝටරේ හෙලවෙන්න ට්‍රයි කරනවා පුතේ ඒ කියන්නේ චලනය වෙන්න මොකද කරන්නේ උත්සාහ කරනවා ලියමු මෝටරය චලනය වීමට උත්සාහ දරයි චලනය වීමට උත්සාහ දරයි කම්බි දඟරය සම්බන්ධ කරගෙන නිරීක්ෂණය පුතේ කම්බි දඟරය මේ අත දිලා බලුවම රත් වෙලා ලියමු කම්බි දඟරය රත් වී ඇත කම්බි දඟරය රත් වී ඇත යම් තරමකට රත් අත රසින් දැන්නවා පුතේ ඊළඟ එක ඇමීටරය සම්බන්ධ කළ විට ලියමු දර්ශකය සුළු වශයෙන් චලනය වේ දර්ශකය සුළු වශයෙන් චලනය වේ පුතේ වෙනත් නිරීක්ෂණ ගැන අහලා තියෙනවා ලියමුද සිංක් තහඩුව ක්‍රමයෙන් දියවේ සිංක් තහඩුව ටික ටික දිය වෙන්න පටන් ගන්න ක්‍රමයෙන් දියවේ දියවේ ෂය වෙනවා කියලා කියන්න පුළුවන් සිංක් තහඩුව ක්‍රමයෙන් දියවේ හරිද වගෝ වහමු දෙ නම් පුතේ වහලන් දින්නේ වල තියෙන්නේ හැමෝම බලන්න ඔතන තියෙනවා පිටුව 39 අමතර දැනුමක් තියෙනවා උඩ මං කියවන්න අර ඔයගොල්ලෝ අහුවනේ ගැල්වනෝමීටරේ යමීටරේ මැද බිඳුව යමීටරේ එතකොට බිඳුව තියෙන්නේ කොහෙද පුතේ ඒකනේ මැද බිඳුව කියලා කියන්නේ මැද තියෙන්නේ මෙහෙන් කරන්ට් එක ආවොත් දර්ශකය මෙහෙට යනවා මෙහෙන් කරන්ට් එක ආවොත් දර්ශකය මෙහෙට යනවා සන්නායකයක් තුලින් ගලන විදුලි ධාරා ප්‍රමාණය මෙන්ම විදුලි ධාරාව ගලන දිශාව හඳුනා ගැනීමට මැද බිඳුව සහිත ඇමීටරය හෝ මැද බිඳුව සහිත මිලිඇමීටරය උපකාරී වේ මැද බිඳුව සහිත ගැල්වනෝමීටර පාවිච්චි කරන්න පුළුවන් ධාරාව මනුල් ලබන සම්මත ඒකක ඇම්පියර් අයි පුතේ ඇම්පියර් දාලා තියෙන්නේ කැපිටල් දාලා තියෙනවා කවුද නෑ කැපිටල් දාන්නේ කවුරු වෙනුවෙන්ද විද්‍යාඥයෙක් ඉන්න ඕනේ අනිවාර්යෙන් නේ හම්පි ඇම්පියර් මෙම කුඩා ධාරාවල් මැනීම සඳහා මිලියම් ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් ඒ වගේ පාවිච්චි කරනවා තේරුණාද නෑ ඒ වගේ වෙන නෑ උපකරණ හරි මේ අමතර දැනුමත් ලියන්න ඉඩ තියන ලස්සනට හෝම්වර්ක් තියෙනවා රූපේ අලවන්න ඕන හැබැයි මේ දවස ෆොටෝකෝපි ගන්න පොඩක් මිල අධිකයි කියලා මම දන්නවා තේරුණා හරි අමතර ධර්ම ලියන්න ඉඩ දැන් ලියන්න පුළුවන් කොරන්න මම ලින්ක් එකක් දෙන්නම් රූපය අලවන්න ඉඩ තියන්න හරි මම ලින්ක් එකක් එවන්නම්